යාලුවනේ ආයුබෝවන් කියලා පිළිගන්නවා අලුත්ම YouTube channel එකට. අද මම කියා දෙන්න යන්නේ while loop එක පාවිච්චි කරලා කොහොමද ඒ කියන්නේ මේ ඒකේ තවත් පුංචි program එකක් කියන හැටි තමයි කියා දෙන්න යන්නේ. අපි බලමු ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා. Now design a front panel of a DC power supply where you can adjust the voltage using rotatable knob. Rotatable knob එක rotate කරනකොට and display the output again on your respect time the xy graph making output again on rotate mode knob එක කරගන්න. මම program එක run කරලා පෙන්නන්න. මෙන්න යා program එක වෙන rotatable knob එක මේක කරකවනකොට ඒකට අදාළ graphic plot එක නේද තමයි තියෙන්නේ code එක. ඔන්නවා අපි හදන්නේ කොහොමද බලමු දැන්. File ගියා, UI ගියා. Control T ගහවා අපිට මේකට ඕන ඉතින් while loop එක තමයි stuck කියලා while loop යා මේ while loop එක ගැන දැන් නැත්තම් කලින් වීඩියෝ එකේදී බලන්න දැන් මොකද ප්‍රශ්නේ ආයෙ කරන් බලමු මොකදනෝ DC power supply මේකට ඕන වෙනවා අපිට මේකට ඕන වෙනවා අපිට graph එක ඒකට ඕන වෙන්නේ මෙන්න මේකට front panel එකට ඇවිල්ලා right click කරලා graph වලට ආවන් පස්සේ මෙන්න මේකේ තියෙනවා xy graph මෙන්න මේ xy graph ගුවහම මෙන්න මේකේ පොඩි දෙකක් තියෙනවා ಜಾති ඒ පොඩ බලන්න අපි කලින් වීඩියෝ එකේ බැලුවා ඒක ගත්තේ waveform chart එක මේ waveform graph එක මේ xy graph එක මේ xy graph කෙනෙක් ගත්තොත් ඔයාලට පේන්නේ මේක මේ තනි කොටුවක් වෙන්නේ මේක නෙමෙයි අපිට ඕනේ මේ වැඩේට ඒක මතක තියාගන්න මේක හැබැයි 2008 version එකේ නම් මෙන්න මේ නමෙන් තියෙන්නේ මේක ඒ කියන්නේ මේ xy graph කින් නමෙන් ගත්තාම එන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ මෙහෙම කොටුවක් කෙනෙක් ගන්නවද කියලා ගන්න මේ මෙහෙම හිල් පාට මෙන්න මේ ලොකු ඉන්නේ yx input එක y input එකත් එක්ක එන්නේ අන්න ඒක එන්නවා 2008 version එකේදී මෙන්න මේකට ඒ කියන්නේ xy graph කියන එක ගත්තාම එනවා මෙන්න මේක මේක මම 2017 version එක මම පාවිච්චි කරන්නේ ඒකෙදි මෙන්න මේ එක එන්නේ මෙන්න මේ මේ graph එක එන්නේ මෙන්න මේ exxy graph කින් ගොඩයි ඒක පොඩ්ඩක් ඔයාලා පරණ version පාවිච්චි කරනවා නම් මේක ගන්න අලුත් version පාවිච්චි කරනවා නම් මේක හරි දැන් අපි යමු වැඩේට දැන් අපිට ඕන වෙනවා rotatable knob එක right click කරා rotatable knob එක කොහෙද ඇත්තේ numeric ඇතුලේ no මේ තියෙන numeric ඇතුලේ no මෙන්න ඔය knob එක ආ මේක පොඩ්ඩක් අපි ලොග් කර ගන්න පුළුවන් නේද ලොග් කර ගන්න මෙන්න knob එක මේකෙන් අපි එක input එකක් දෙනවා ආ තව දෙයක් මෙන්න මේ graph ගත්තාම මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම දැන් අපි මුල් කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා while loop එක loop එක loop එක ගත්තොත් අනිවාර්යෙන් stop button එක දාන්න ඕනේ ඒක දාගෙන නැත්නම් ඔයාලගේ code එක हेतु ඊට පස්සේ ටයිම් එක ටයිම් එක දෙන්න එපා x අක්ෂයේ අපි ගන්නවා ටයිම් එක right click කරා ටයිමින් එක ඇතුලේ තියෙන ටික් කවුන්ට් එක මොනවාගේ data එකක් එකෙන් අපි මං කලින්ම වීඩියෝ එක තිබ්බා ඒ කියන්නේ අපිට program එක slow කරගන්න ඕන නම් පාවිච්චි කරන්නේ මේ කියන්නේ run වෙන speed එක අඩු කරගන්න ඕන නම් පාවිච්චි කරන්නේ මේ weight කියන එක නමුත් අපිට ටයිම් එක enter කරන්න ඇතුලේ data එකක් දෙන්න ටයිම් value එකක් දෙන්න ඕන නම් අපි ගන්නවා ටික් කවුන්ට් එක මෙන්න මේ ටික් කවුන්ට් එකක් මම දෙන්න කියලා මේක ගිර සම්බන්ධ කරලා මෙන්න මේ එක්ස්පීරියන්ස් දැන් අපි බලමු කෝඩ් එක රන් කරලා අම් වෙනවා නොබ් එකට ඔන්න වැඩ කරනවා
මම දැන් කියන්නම් මේකේ මම ඔයාලට කලින් කිව්වා මෙන්න මේ FT දාන්න හේතුව. මම මේක වන්ද දෙකම T දැම්ම කියන්න දෙකම B දාලා කෝඩ් එක රන් කරනවා. මුන්න මොකවත් නැහැ. යට F දාලා උඩ T දාලා රන් කරනවා. T F දැන් තේන T F දැන් තියෙන. මම රන් කරලා තියෙන කෝඩ් එක. මොකවත් නැහැ. දෙකම F දාලා රන් කරනවා. දෙකම F දාලා රන් කරනවා. මොකවත් නැහැ. ඔන්න F T දාලා රන් කරනවා. ඔන්න වැඩ වල. ඒ නිසා මතක ඇතුව තියාගන්න graph එකක් ගත්තොත් මෙන්න මේ XY graph. මෙන්න මේ graph. ඒ කියන්නේ 2017 version එකේදී නම් මෙන්න මේ කියන EXXY graph එක 2008 version එකේදී නම් මෙන්න modern එක ඇතුලේ තියෙන්නේ. modern එක ඇතුලේ මෙන්න මේ graph. මොකද මොන එක ගත්තත් මෙන්න මේ symbol එක ආවොත් කරන්න තියෙන්නේ මොකද දැන් උඩම switch එකටයි යටම switch එකටයි constant දෙකක් දාලා FT කියලා දාගන්න. මොකද යන්න FT. එතකොට මෙතන while loop එක අනිවාර්යයෙන්ම stop එක දාන්න මතක තියාගන්න. ඔච්චර තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක වලට වැදගත් වුණා කියලා හිතනවා නම් subscribe කරලා channel එක තවත් කෙනෙකුට share කරලා යන්න එනම් තවත් වීඩියෝකින් හම්බුමු. සුබ දවසක්.